තමුන්වහන්සේ දන්නවා මේ රජ කෘෂි කර්මය කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඉතිහාසයේ සංස්කෘතිය හා සමග බැඳුණු කෘෂි කර්මාන්තය තවමත් අපේ රටේ තුනෙන් එකක ජනතාවක් එයින් යැපෙනවා. නමුත් මේ පළාත්වල වැඩියෙන්ම ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය හරහා. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී අපි කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වයක් දුන්න බව තමුන්වහන්සේලා දන්නවා. ඒ වගේම අපි ඉදිරියේදී අපේ ආර්ථික සැලැස්ම තුළ කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල ප්‍රමුඛත්වයක් දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. අපි ආහාර වලින් ස්වයංපෝෂිත විය යුතුයි. අද ලෝකයේ ආහාර සුරක්ෂිතභාවයට හැම රටක්ම ප්‍රමුඛත්වය දෙනවා. මොකද ඉදිරි අනාගතයේදී අපිට පුළුවන් වෙන්නේ නැහැ විදේශයෙන් ආහාර වෙනුවෙන් යැපෙන්නට. අපි සහල් වේවා, අනෙකුත් භෝග වේවා, එළවලු වේවා, මේ සෑම එකකින්ම සුරක්ෂිත විය යුතුයි. අපි ආහාර වලින් ස්වයංපෝෂිත විය යුතුයි. මෙන්න මේ හින්දා තමයි අපි එදා අනුරාධපුරේ පැවති ජන රැලිය ආරම්භක ජන රැලියේදී අපි විවිධ සහනාධාර සහන ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළේ. ඒවා පොරොන්දු පමණක් නෙවෙයි, යම් යම් හේතුන් ඇතිව අපේ රටේ ගොවියා ජීවත් කරවීමට, අපේ රට ආහාර ස්වයංපෝෂිත කිරීම සඳහා ඉදිරිපත් කරපු පොරොන්දු බව මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපි එදා කිව්වා අනිවාර්යෙන්ම ගොවියාට අවශ්‍ය පොහොර ප්‍රමාණය නොමිලේ ලබා දෙන්නට අපි එදා පොරොන්දු වුණා. ඒ වගේම අපි එදා පොරොන්දු වුණා, අපි එදා ප්‍රකාශ කරා ගොවියන් අසීරු තත්ත්වයකට වැටිලා තිබෙන අවස්ථාවක ඔවුන්ගේ ගොවි ණය සියල්ලක්ම අපි කපා හරිනවයි කියන එකත් එදා අපි ප්‍රකාශ කරා. අපි අනිවාර්යෙන්ම ගොවි රක්ෂණය නැමැති ඇති කරනවා. ඒ වගේම තමුන්නාංශයලාගේ විවිධ අවස්ථාවන්හිදී දේශගුණ බලපෑම් නිසා ඇතිවන ඒ තමන්ගේ පළදාව හානි වුණු අවස්ථාවන්හිදී ඒවාට සහනාධාර ඉක්මනින් ලබා දීමටත් අපි ඉදිරියේදී ක්‍රියා කරනවායි කියන එක මතක් කරන්නට ඕනේ. තමුන්නාංශලා දන්නවා ගොවියා හැමදාමත්ම දුප්පත්. ඒකට හේතුව තමයි තමුන්නාංශලාට ඒ විශාල මුදලක් අය කරලා වැය කරලා තමන්ගේ පළදාව විකුණ ගන්නට බැරි අවස්ථාවන් වෙලා තිබෙනවා. අපි ඒ නිසා සාල් වලට විශාල සාතික මිලක් එදා දුන්නා වගේ ඉදිරියේදීත් ලබා දෙන්නවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම තාක්ෂණය ඉතාමත්ම වැදගත්. අපිට අවශ්‍යයි ගොවි ජනතාවගේ නිෂ්පාදනවල ඵලදායීතාවය වැඩි කරන්නට, ඒවායේ ගුණාත්මක භාවය වැඩි කරන්නට අපිට අවශ්‍යයි. එහෙම තමයි අපිට පුළුවන් වෙන්නේ ගොවි මහතාගේ ආදායම් තත්ත්වය වැඩි කරන්නට. මේ සඳහා අපි තාක්ෂණය ඉදිරි හඳුන්වා දිය යුතුයි. අනිවාර්යෙන්ම ගුණාත්මක භාවයෙන් වැඩි බීජ වර්ග, ඒ වගේම ජල කළමනාකරණය, ඒ වගේම නිසි ගුණාත්මක භාවයෙන් වැඩි පොහොර පාවිතය, මෙවැනි දේවල් අපි හඳුන්වා දිය යුතුයි. ඒ වගේම ග්‍රීන් හවුසස් වැනි වර්ෂය පුරාම වගා කරන්නට පුළුවන්, එළවලු වගා කරන්නට පුළුවන් ක්‍රමවේද අපි හඳුන්වා දෙන්නට ඕන. අද දියුණු රට සෑම එකකම ගොවියාට මේ තාක්ෂණය හරහා වැඩි ආදායමක් ලබා දෙන්නට හැකියාවක් ලැබිලා තිබෙනවා. අපි
විශේෂයෙන්ම අපේ සැලැස්ම මත අපි ඉදිරිපත් කළ තිබෙන අපේ ආර්ථික සැලැස්ම මත අපි හැම ස්ථලයකම ඉන්න ජනතාව ඉහළට ගැනීමයි අපේ පරමාර්ථය. එදා අපිට මතකයි විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළත් ඒ සංඛ්‍යාලේඛන වනේ වැදගත් වෙන්නේ අපේ රටේ තවමත් දිළිඳු භාවයෙන් පෙළෙන පුද්ගලයන් ඉන්නව නම් ඒක සංවර්ධිත රටක් නෙවෙයි. ඒ නිසා අපි මුලින්ම මෙන්න මේ ස්ථිරය ගැන මෙන්න මේ ජනතාව ගැන අපි සැලකිලිමත් විය යුතුයි. අපි ඔවුන්ව ඉහළට ගැනීම අපේ සැලැස්මේ තවත් අදියරක්. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා අපේ ආර්ථිකය ඉහළට ගන්නට අධ්‍යාපනය තාමත් වැදගත්, තරුණ තරුණයන් තාමත් වැදගත්. අපේ අනාගතය කියන්නේ තරුණ තරුණයන්. තමුන්නාන්සලා දන්නවා විවිධ අවස්ථාවන් වල සාමාන්‍ය පෙළ සමත් වෙලා, සාමාන්‍ය පෙළ අසමත් වෙලා, උසස් පෙළ සමත් වෙලා, උසස් පෙළ අසමත් වෙලා අතරමං වෙච්ච විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් තරුණ තරුණියන් අද අපේ රටේ ඉන්නවා. අපි පළවෙනි වසරේ ඉඳලම අපි බලයට පත් වුණ ගමන්ම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් ආයෝජනය කරනවා. මම දන්නවා තමුන්නාන්සලා මහන්සි වෙලා වැඩ කරලා ගොවිතැන් කරලා තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සලාගේ දූ දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබලා, උසස් අධ්‍යාපනයක් ලබලා, හොඳ වේතනයක් ලැබෙන රැකියාවකට යන්නට අවස්ථාවක්. නමුත් අද තිබෙන තත්ත්වය අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ සංඛ්‍යාව සීමා වෙලා තිබෙනවා. නමුත් අපි විශාල ආයෝජනයක් කරලා මේ හැම තැනකම ඉන්න තරුණ තරුණයන් උසස් පෙළ සමත් වුණු සියලු දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ නව ආර්ථිකය තුල අපිට අවශ්‍යයි උගතුන්. අපිට පුළුවන්කමක් නැහැ මේ තරුණ අපේ පරම්පරාව අතරමං කරන්නට. අපේ ආර්ථික සැලැස්ම සැදිලා තියෙන්නේ මිනිස් සම්පත කෙරෙහි. අපි හැමදාමත් මිනිස් සම්පත කෙරෙහි විශ්වාසයක් තිබපු පුද්ගලයන්. ඒ නිසා මේ මිනිස් සම්පත ඔවුන්ට අවශ්‍ය නිපුණත්වය ලබා දීලා ආර්ථිකයට අදාළ වන රැකියාවන් වලට පුහුණුව ලබා දීලා හොඳ වේතනයක් ලබා ගැනීමට හැකිවන පරිදි අපි අධ්‍යාපනය සකස් කරනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා මේ පළාත්වල ඉන්නවා නම් උසස් පෙළ සමත් වෙච්ච තරුණ තරුණයන් එන අවුරුද්දේ ඉඳලා ඔවුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට පුළුවන් වෙයි කියන කාරණය මම මේ අවස්ථාවේදී මතක් කළ දෙන්නට ඕනේ. තමුන්නාන්සලා මේ අවස්ථාවට සහභාගි වෙලා දිනා විශාල ප්‍රමාණයක්. මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටින්නේ තමුන්නාන්සලාගේ යුතුකම ඉටු කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත සෞභාග්‍යමත් රටක් මේ රට තුල ඇති කරනවායි කියන එක මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. අවසාන වශයෙන් තමුන්නාන්සලා සියලු දෙනාම එකතු වෙලා සෑම පක්ෂයක්ම අපිත් එක්ක අද එකතු වෙලා තියෙන්නේ අපේ ප්‍රතිපත්ති විශ්වාස කරන නිසා. අපිට සෑම ඡන්දයක්ම වැදගත්, ඒක මතක තියාගන්න. සෑම ඡන්දයක්ම වැදගත්. අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටින්නේ සෑම පුද්ගලෙක්ම තමට එකතු කරගන්නට. අපිට ජයග්‍රහණය කරන්නට නම් අපි සෑම කෙනෙක්ම එකතු කරගන්නට ඕනේ. බුද්ධිමත්ව කටයුතු කරන්න, බුද්ධිමත්ව ක්‍රියා කරලා අපිට විශාල ජයග්‍රහණයක් ලබා දෙන මෙනෙහි ඉල්ලමින් තමුන්නාන්සලාට සුබ අනාගතයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.